පයරහතන් වහන්සේ තැන් දෙවියන් උදෙසා පින් පෙත්තිලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අරදී දෙවියන්ට පින් දෙන එක, පින් පවරන එක, පින් අනුමෝදන් කරන එක අනිවාර්යෙන් සියලුම මනුස්සයෝ කළ යුතුයි. දෙවියන්ට මෙහෙම මනුස්සයන්ට වගේ පින්කමක් කරගන්න බෑ. හැබැයි දෙවියන්ට පින් දීලා, පින් පවරලා, පින් අනුමෝදන් කළා, දෙවියන්ගෙන් පිහිටක් ආශිර්වාදයක් උදව්වක් උපකාරයක් යද්දොත් ඒක ලෞකිකද භෞතිකද? ඒක ලෞකිකද භෞතිකද? නිවන් ඉල්ලන්න පුළුවන්ද දෙවියන්ගෙන්? ලෞකිකයි භෞතිකයි. එම්නම් උපාදානය වැඩි වෙනවද? වැඩි වෙනවා. උපාදානය වැඩි වුණොත් බර බය බැම්ම වැඩි වෙනවද? පැවැත්ම දික්වීම වැඩි වෙනවද? කර්මය උරුම වෙනවද? උරුම. ඒක නිසා දෙවියන්ට ඔබ පින්කමක් කරපු හැම මොහොතකම, හැම දවසකම දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කිරීම, පින්දීම, පැවැරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. එක නොකොළොත් එක අඩුවක්. හැබැයි ඒ පින් දීලා, පින් පවරලා, පින් අනුමෝදන් කළා ඔබ ආපහු යමක් ප්‍රතිලාභයක් ඉල්ලුවොත් යද්දොත් ඒක ඔබටම අයහපතක් වෙනවා, ඔබේ පැවැත්ම දික් වෙනවා. ඒකයි බලව. දෙවියන්ට එහෙම දෙන්නත් බෑ. ඔබ ඉල්ලුව නිසා ඔබට ලැබෙන්න ඉඩ තියෙනවා, ලැබෙනවා. ඒක ඔබේ අදිෂ්ඨානයක් නෙමෙයි, ප්‍රාර්ථනාවක් නිසා. ලෞකික වශයෙන් ඔබේ හිතේ පිරිසිදු වීම නිසා ඔබට ඒ වගේ දෙයක් ලැබෙන්න පුළුවන්. දැන් අපි ওই පූජාවට්ටියක් දීලා කොහේ හරි දේවාලයකට අපි යමක් ඉල්ලුවොත් සමහර විටක අපිට ඒ වගේ දෙයක් ලැබෙනවා. මෙතෙන්දී තමන්ට ආත්ම විශ්වාසයක්, ශක්තියක් මතුවෙනවා. ඒ නිසා හැබැයි මේක ලැබෙන එක ලැබෙනවා. ඒක ලෞකිකයි භෞතිකයි. ඒක ලැබීම නිසා පෘථග්ජන පුද්ගලයා සතුටු වෙනවා. ඒක අර උද්දාමයටපත් වෙනවා. ඒ නිසා නිවන මැහෙනවා. ඒ නිසා පැවැත්ම දික් වෙනවා. ඒ නිසා දුකට හේතු වෙනවා. දැන් පෘථග්ජන පුද්ගලයා බලන්නේ මේ එක පැත්තක් විතරයි. මොකද්ද බලන්නේ? ලෞකික භෞතික දේවල් තම බහුල වශයෙන් උපාදානය කරගන්න, ලබා ගන්න, අයිති කරගන්න එකතුට. නමුත් නිවන එකට එහෙම වුණොත් නිවනට බාධයි. අධ්‍යාත්මික පාරිශුද්ධියයි නිවන කියන්නේ.